තාත රට්‍රස් ආවට යන්න ඕනේද? ඔව් පුතේ. ඇයි? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. ජාවරම් කරුවන්ට අහුනු වෙයි වැදගත් විදිහට වැඩ ටික කරගෙන සතුටින් රට යන්න. සර් මේ දවස්වල කතාවක් යනවා ඔබතුමාලගේ නිදහස සංවිධානය. ඔව්. සමගි ජන බල වේගයත් එක්ක සජිත් මහත්තයාත් එක්ක එකතු වෙලා ගමනක් යනවා කියන රාවයක් යනවා මේ කතාව ඇත්තද? කොහොමද වෙන්නේ? ඔව් මම මුලින්ම කියන්න ඕන නිදහස ජන සභාව කියන්නේ හෘද සාක්කියත් එක්ක එකතු වෙච්ච කණ්ඩායමක්. ඒකේ හැම පැත්තෙම අයින හැම පැත්තකටම අදාළ අය ඉන්නවා. ඒක හොඳ අවංක 13 දෙනෙක් තමයි එකතු වෙලා ඉන්නේ රට හදන්න. ඒක නිසා අපි සජබෙත් එක්ක එකතු වෙන්න යනවාද නැත්නම් ජනතා විමුක්ති පෙරමුණත් එක්ක එකතු වෙන්න යනවාද ඒ මොන කතා ගියත් අපි ඔබතුමාලා දකින් නැති ගියේ අපි හැම වෙලාවෙම සියලුම විපක්ෂයේ ඉන්න අය එකට එකතු කරන කණ්ඩායම තමයි නිදහස් ජන සභාව කියන්නේ. අපි අදටත් උත්සාහ කරන්නේ මේ රජය යන වැඩපිළිවෙල වැරදි කියන මතේ අපි සම්පූර්ණ ඉන්නවා. මේ මතේ මේ රජය මේ විදිහටම රණවීර වික්‍රමසිංහ ජනාධිපතිතුමා අරන් ගියොත් 2025 වෙනකොට මිනිස්සුන්ට හුස්ම ගන්නවක්වත් වෙන්නේ නැහැ කියන මතේ අපි ඉන්නවා. ඒකත් එක්කම අපි ඉන්නවා මේ රට හදන්න නම් නිෂ්පාදන ආර්ථිකයකට යන්නම ඕන කියන එක අපි ඉන්නවා. ඒකත් එක්ක මම පෞද්ගලිකව ඉන්නවා මේ රට හදන්න නම් අනිවාර්යයෙන්ම හොරකම දූෂණය වංචාව අයින් කරන වගේම මේ පාර්ලිමේන්තුවේ ඉන්න මගේ පෞද්ගලික මතය වයස 75ට වැඩි අය අද සම්පූර්ණ මේකෙන් අයින් වෙන්න ඕන. හොරකම දූෂණය වංචාව කරපු අය අයථා විදියට හම්බු කරගත්ත අය තමන්ගේ හෘද සාක්කිය දන්නවා අපි මේ මුදල් අයථා විදියට හම්බු කළේ කියලා. ඒක නිසා ඒ අය රට වෙනුවෙන් ඉල්ලාස් වෙනවා. අය අවුරුදු 75ට වැඩි අය මේ පාර්ලිමේන්තුවේ ඉවත් වෙන්න ඕන. ඒ වගේම හොරකම් දූෂණ වංචා කළා හම්බු කරගත්ත අය තමන් රට වෙනුවෙන් මේ පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙන්න ඕන රටේ අනාගතය ගැන හිතලා. ඒ වගේම තමයි ඔබ ආපු ප්‍රශ්නයට උත්තරේ තමයි නිදහස ජනතා සභාව ඔබ දකින් නැති හොඳ ආර්ථික වැඩපිළිවෙලක් රට හදන ආර්ථික වැඩපිළිවෙලක් එළි දැක්වුවා. එන්නේ රට හදන ආර්ථික වැඩපිළිවෙලට එකඟ වෙන විපක්ෂයක් එක්ක ඕනම වෙලාවක අපි එකඟ වෙනවා. හැබැයි ඔබ කවුරුත් දකින්න ඇති රටම දන්නවා විපක්ෂයේ සමගි ජන බලවේගයේ ඇරුණහම වැඩිම මන්ත්‍රී කණ්ඩායමක් ඉන්නේ විපක්ෂයේ නිදහස ජනසා සභාවේ. හැබැයි අපි ප්‍රතිවත්තියක් හැටියට අපි තීන්දුවක් අරන් තිනවා අපේ අයේ ආර්ථික රට හදන ආර්ථික වැඩ පිළිවෙලට එකඟ වෙන්න ඕන. එහෙම ඒ එකඟ වෙන ගමන් අපේ කණ්ඩායමේ අපේ නායකයා අනිවාර්යයෙන්ම මේ රටේ ඒ හදන ආණ්ඩුවේ එක්ක අගමැතියෝ ජනාධිපති වෙන්න ඕන. ඉතින් අනිවාර්යයෙන්ම මොකද ඒක නොවෙන්න බැරි නෑනේ. මොකද හේතුව මම කියන්නේ දැන් අපේ කණ්ඩායමේ නායකයා දලසමතුමා. හරි දලසමතුමා කියන්නේ මේ රටේ මන් දැකපු ওই දේශීයවයි ඉන්න අවංකම් පුජ්‍යලයා. ඒ කියන්නේ වෙන මොකුත් ඕනේ නෑනේ. පලාස් සභාවේ ඉඳන් මේ වෙනකම්ම වාහන පෝමිට් 7ක් හිමි කෙනා වාහන පෝමිට් 7ක් ගත්ත නැති කෙනා එකම කෙනා වෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණේවක්වත් ඉන්නවද වාහන පෝමිට් ගත්තේ නැති අය? නේ ඒක කවුරුත් දන්න දෙයක් නෙමෙයිනේ. නමුත් එතුමාගේ අවංක භාවය මම දැක්කේ ඒවා. එතුමාට අනිත්ක වැඩක් කරන්න පුළුවන් කෙනෙක්. මම මොකද දෙන ඕනම අමාත්‍යංශයක වැඩක් කළා. හැබැයි එකම අමාත්‍යංශකවක්වත් අපි දැක්කා ඒ රාජපක්ෂ ආණ්ඩු තියෙනකොට මෙතුමා මොන තරම් රාජපක්ෂ ආණ්ඩු බිහි කරන්න හැදුවත් වැඩක් කරගෙන එනකොට නැගිටී කියලා හිතනකොට අවුරුද්දක් තියන්නේ අයින් කරනවා. හරි ඔබතුමා බලන්නකො ඉතිහාසයේ දලසමතුමා හිටපු නැති අමාත්‍යංශ නැතුව ඇති. හැබැයි වැඩක් කරන්න දුන්නේ නැහැ. වැඩක් කරගෙන එනකොටම අයින් කළා. ඉතින් ඒක නිසා මම දකින්නේ අපේ කණ්ඩායමේ ඉන්න නායකයා ජනාධිපතිවරණයට පාර්ලිමේන්තුවේ ඉල්ලපු කෙනා
canda asuga anak gatta parlimentu metuarne asuhatara gatta eva gema me parlimentu ina awangkam pujjalaya eka nisa nidahasa kandayama kiyanne wed saja bærunahama wedima mantiyoru sankhyawak inna e kandayama api mona pakshayak ekka sandahana gatha unath api sandahana gatha wenne rata hadana aarthika weda piliwelakata eva gema ape naayakaya ekko janadhipati apeekshaka wenno ona naththam aniwaryenma agamathi apeekshaka wenno ona e thinduwa uda thamai nidahasa jana sabhawa ekanga wenna Sauk jete yam kisi gat lu tatyak nemi. Deng rohala kata onam kenek lede karayana baya tatyak tiyena. Biyai. Mokada gedara tiyagattut ita wada viswasay kiyana tana innawa. Mokada rohala kata giyon. Ada rohala kata giya gaman ani dawase marana. Badey amaruwata yanne. Natha olu ekak kumata yanne. Hete enne pettiyeka. Hari ini tanah ada rohala kita na biaya tatkala ada rohala kita giat wajibore tundu aliyal dene pamisian beti gan pamisian itu giat pasi jangan tahu itu pamisian gan nih dia na bed mila asuhan negara hari bed mila asuhan itu rohala kita giat ada wedak na tatkala itu lah ini mama kian nih rohala kita giam bedak neta ඒ ගේන බේතත් බාල බේතක් නා රටේ ජනතාව රෝහලට යන්න බයයි නම් ලෙඩේ සුවනට වඩා තමන් මැරෙයි කියලා හිතනවා නා ඉතින් මේ හැම තැනම තියෙන රෝහල් ටික අක්‍රීය වෙලා මැෂින් ටික අක්‍රීය වෙලා නා මේ සියල්ලත් එක්ක මං අහන්නේ මේ වගේ දුර්වල ඇමතිවරු වැඩක් තියනවද මං අහන්නේ මේගොල්ලෝ ඉල්ලා සිටු නැද්ද මේගොල්ලෝ ඉල්ලා සුන් නැත්තම් Api parlimentu tuling megolang emati kameng aingkan na weda pilura ani war maganwa rate janata wenueng newata rohala janata wada wiswasa karna tena bawar pariwata ne karna nang ani warim saukia mati illa asuye yutumai illa asuno twitterai mega hadana pulang saukia mati neme raja me illa asuye nona ada me wena weda pilura teka moko tamangi hemkian wena diak neme ada walano ජනතාවට ලෙඩ දුකක් හැදුනම් රෝහලට යන්න බයයි. හරි ජනතාව 17ක් තුන් වේලම කන්න විදියක් නැහැ. 160ක් 160ක් ණයට අරගෙන කන්නේ. හරිද? මේකයි රටේ සංඛ්‍යාලේඛන. ඉතින් මෙහෙම තියෙද්දි රටේ නිෂ්පාදන ආර්ථිකයට ගිහිල්ලා නැහැ. අද තෙල් ටික බෙහෙත් ටික මේ විදියට හරි ගෙන්නන්නේ මේ ණය වාරික ගෙවන්නේ නැති හින්දා ඒ මදිවට ණය වාරික ගෙවන්නේත් නැහැ තවත් ණය ගන්නවා ඒ ණය ගන්නවා විතරක් නෙමෙයි තීන ලාභ ලබන ආයතන ටිකත් විකුණනවා හරි මේ බලන්නකො මේ මේම රටක් කරන්න පුළුවන්ද කියලා දැන් 2025 මේවා ගෙවන්න පටන් ගන්නවා මං ඒකයි කියන්නේ 2025 වෙනකොට මේ රටේ හුස්ම ගන්න විදියකුත් නැහැ අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට කියන්නේ පැහැදිලිවම මේ රට මේ විදියට විනාශ නොකර කරුණාකරලා ජනාධිපති ගමනුත් ඉතිලාසලා රජයත් විසිරුවලා දාලා අලුත් රජ පිහිටව ගන්න ජනතාවට ඉඩ දෙන්න කියන ගෞරවනීය ආරාධනය මම මේ වෙලාවේ කරනවා